ಶುಭ ದವಸಕ್ಯಾಲೋನಿ 14ನೇವ 2023 ರಿಲೀಸ್ ತವ ಸುಪ್ರೀಮ್ ಮೂವಿ එකක් මේකේ නම තමයි ශ්‍රීකාන්ත්. ඉතින් අන්ධ පුද්ගලයෙක්ගේ චරිතාපදානයක් වටා ගෙතුණු සත්‍ය කතාවක් ආශ්‍රයෙන් තමයි මේ ෆිල්ම් එක හදලා තියෙන්නේ. ඉතින් ඔයාලා Google එකේ සර්ච් කරලොත් ශ්‍රීකාන්ත් බෝලා කියලා ඔයාලට වැඩිදුර විස්තරයක් හොයාගන්න පුළුවන් වෙයි. ඉතින් අන්ධ පුද්ගලයෙක් තමන්ගේ වැඩ කටයුතු කරගන්නෙත් බොහොම අපහසුයෙන්. ඒත් මේ ශ්‍රීකාන්ත් කියන කෙනා ලොකු ව්‍යාපාරිකයෙක් වෙමින් තවත් අන්ධ මිනිසුන් රාශියකට රැකියා අවස්ථා ලබා දෙන්න පවාස සමත් වෙනවා. ඉතින් අද කතාපත්‍රය හැරුණොත් ඉන්දියාවේ දුෂ්කර ගමක දුප්පත් දෙමාපිය යුවලකට දාව එයාලගේ පළවෙනි ළමයා හම්බ වෙනවා. ඉතින් තාත්තට ගොඩක් සතුටුයි. තාත්තට අවශ්‍ය වෙන්නේ පුතාව ක්‍රිකට් ක්‍රීඩකයෙක් කරන්න. ඉතින් ඉන්දියාවේ සුප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණ ශ්‍රීකාන්ත්ගේ නම මේ දරුවට දානවා. හැබැයි ඉතින් ගෙදර ගියාට පස්සේ සීලුම දේවල් දුකට හැරෙනවා. මොකද අලුත් උපන් පිරිමි දරුවා උපතින්ම අන්ධ දරුවෙකු වීම නිසා. නෑදෑයින් හිතවතුන් සීලු දෙනාම කියන්නේ මේ දරුවාව මරලා දාමු. ඒක මේ දරුවාට කරන උදව්වක් වෙයි. මොකද අන්ධෙක් කියලා ජීවත් වෙනවා කියන්නේ ටිකක් අමාරු දෙයක් නිසා. ඉතින් මුළු රැම කල්පනා කරපු ශ්‍රීකාන්ත්ගේ පියා තීරණයක් ගන්නවා තම පුතා වල දැමීමට. උදේම කුඹුරේ වලක් හාරලා ශ්‍රීකාන්තව වල්ලන්න හදද්දී ශ්‍රීකාන්ත්ගේ අම්මා අවිල්ලා කියනවා අපි දරුවව කොහොම හරි හදාගමු, අපිට තව දරුවෙක්වත් හදාගන්න පුළුවන් නේ කියලා. ශ්‍රීකාන්ත්ගේ මූණ බලාගෙන පියාට ශ්‍රීකාන්තව වල දාන්න නොහැකි වෙනවා. ඉතින් අන්ධ ශ්‍රීකාන්ත් ওই විදියට ටිකෙන් ටික කරදර ගොඩාක්මද ලොකු වෙනවා. ගොඩාක් වෙලාවට අම්මයි තාත්තයි කුඹුරේ වැඩ කරනකම් මේ පුංචි ශ්‍රීකාන්ත ගහක ගැට ගහලා තමයි තිබ්බේ. මොකද ශ්‍රීකාන්ත අනතුරක් වෙයි කරගනි කියලා අම්මයි තාත්තයි බය වෙච්ච හින්දා. ඉතින් දැන් ශ්‍රීකාන්ත මල්ලියකුත් ඉන්නවා. මල්ලී අයියයි දෙන්නම සාමාන්‍ය පාසලකට තමයි යන්නේ. අන්ධ වුණත් ශ්‍රීකාන්ත් හොඳින් ඉගෙන ගන්නවා. අහගෙන ඉඳලා එයාට ඕන දේ කරන්න පුළුවන්. ඉතින් ගුරුවරු පවා අනිත් ළමයින්ට මේ ශ්‍රීකාන්තව ආදර්ශයට ගන්න කියලා කියන තත්ත්වෙට මේ ශ්‍රීකාන්ත්පත් වෙනවා. ඉතින් දරුවා හොඳට ඉගෙන ගන්න නිසා ගුරුවරුන් කියනවා ශ්‍රීකාන්තව අන්ධ ළමයින්ගේ පාසලකට දාන්න. ඒක තමයි එයාට තවත් හොඳ දෙයක් කියලා. ඉතින් ශ්‍රී අන්ධ පාසලකට ඇතුළත් වෙනවා. හොඳින් ඉගෙන ගන්නවා. එතනදී එයාට දේවිකා මිස් හම්බ වෙනවා. හරි හොඳ ගුරුවරයෙක්. මෙයා අනිත් ළමයින්ට වඩා සීට ආදරය කරනවා. සී ගැන හොයලා බලනවා. ඉතින් අන්ධ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වෙන්න සීට පුළුවන් වෙනවා. හැබැයි එක්තරා උත්සවයකදී සී කරන කතාවක් නිසා ශ්‍රීව පාසලෙන් එළියට දාන කටයුතු කරනවා. එළියට දාපු ශ්‍රී යන්න එන තැනක් නැතුව පාරේ තනි වෙලා ඉද්දී මේ දේවිකා මිස් තමයි එයාට උදව් කරන්නේ. එයා ශ්‍රීව ගෙදර අරගෙන ගිහිල්ලා එයාගේම ළමෙක් වගේ බලා ගන්නවා. ඉතින් ශ්‍රී සාමාන්‍ය පෙළ විභාගයේ ඉල්ලීම සමත් වෙනවා. මෙයාට අවශ්‍ය වෙනවා උසස් අධ්‍යාපනය තාක්ෂණ විෂයන් වලින් කරන්න. හැබැයි ඒ වෙද්දී අන්ධායට නියමිත පරිදි අධ්‍යාපනය ලබා ගන්න ක්‍රමයක් තිබුණ නැති හින්දා ඉතින් සී ඉල්ලුම් කළ පාසල ශ්‍රීව ප්‍රතික්ෂේප කරනවා. මේකට සී නඩුවක් දානවා පාසලට විරුද්ධව. ඉතින් උසාවියේ නඩු වාරයක් අතරතුර තමන්ගේ සැරයට බිම දාපු ශ්‍රීකාන්ත් හැමෝටම පුදුම කරවමින් සැරයට බිම වටන වෙලාව, ඒකට ගත වෙච්ච වේගය, ඒකට ගිය කාලය මේ හැමදේම ගණනය කරලා පෙන්නනවා. අනිත් අය ඒක සැබවින්ම ගණනය කරලා බලලා පිළිතුරු 100%ක්ම නිවැරදිවම ගැන පුදුම වෙනවා. ඉතින් ඔය නඩුව යන අතරතුරේ පාසලේ විදුහල්පතිවරයා පොතක් දීලා කියනවා පොතේ තියෙන දේවල් සීට කියන්න කියලා. හැබැයි මෙතනදී ශ්‍රී ගොඩාක් අසරණ වෙනවා. මොකද පොතේ තියෙන දේවල් ශ්‍රීකාන්ත පේන්නේ නැහනේ. හැබැයි හොඳ වෙලාවට දේවිකා මිස් බේල් පොතක් දීලා ශ්‍රීගේ අතට දෙනවා. ඒ පොත ශ්‍රී විදුහල්පති අතට දීලා කියනවා මේකේ තියෙන දේවල් ඔයාට කියන්න පුළුවන්ද කියලා. විදුහල්පති කියනවා මේකේ තියෙන බ්‍රේල් ලකුණු මම ඒවා දන්නේ නැහැ, මම ඒවා කියවන්න දන්නේ නැහැ කියලා. කොහොම හරි උසාවියේ තීන්දුව ශ්‍රීකාන්ත පක්ෂව ලැබිලා ශ්‍රීගේ මේ පාසල ඉගෙන ගන්න අවස්ථාව හම්බෙනවා. ඉතින් හැමෝම පැහැදෙනවා ශ්‍රීකාන්ත් ගැන. ඉතින් අහම්බෙන් දවසක අන්ධ ශ්‍රීකාන්ත් ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රීඩා කරන අවස්ථාවකට සම්බන්ධ වෙන්න ශ්‍රීට පුළුවන් වෙනවා. ඉතින් ශ්‍රීගේ ක්‍රීඩාවලට ඇති දක්ෂතාවය නිසා ශ්‍රීට ජාතික අන්ධ ක්‍රිකට් කණ්ඩායමට එකතු වෙන්නත් පුළුවන් වෙනවා. ඉතින් මේ අතර ඉන්දියා ජනාධිපතිවරයා කරන ලද රැස්වීම වල සම්බන්ධ වෙන ශ්‍රීකාන්ත් ඉන්දියා ජනාධිපතිවරයාගේ අවධානය පවා දිනා ගන්න කටයුතු කරනවා. එතනදී ශ්‍රී කියනවා තමන්ට ප්‍රථම ඉන්දියා අන්ධ ජනාධිපතිවරයාට අවශ්‍යයි කියලා. කොහොම හරි ක්‍රිකට් කණ්ඩායමට තේරුණු ශ්‍රීට ගමට යනවා අම්මටයි තාත්තටයි මේ ගැන කියන්න. මේ සතුරු ආරංචිය කියන්න. ඉතින් එදත් ශ්‍රීගේ තාත්තට තවත් සතුරු දවසක්. මොකද තාත්තා බලාපොරොත්තු වුණු විදිහම අන්ධ වුණත් ශ්‍රීකාන්ත් ජාතික ක්‍රිකට් කණ්ඩායමට සෙල්ලම් කරන හින්දා. ඉතින් ඔය වෙද්දී විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා ශ්‍රී විදේශීය විශ්වවිද්‍යාල කීපයකට මිල්ලුම් කරලායි තියෙන්නේ. ඉතින් ඔය ඉන්ටර්වෝලින් සමත් වෙන ශ්‍රීට MIT කැම්පස් එකේ ඉගෙන ගන්න අවස්ථාව හම්බෙනවා. ඉතින් මේ නිසා ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ ශ්‍රී ඇමරිකාව බලා පිටත් යන ගුවන්තොටුපු වලට එනවා. ඉතින් ගුවන්තොටුපු වලට ආවත් එතකන් ශ්‍රීට අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ තමයි පවතින ගුවන් නීති රීති වලට අනුව කිසිම අන්ධ පුද්ගලයෙකුට තනිව ගුවන් යානාව ගමන් කිරීමට බැරි වීම. එයා එක තවත් පොත්ගලු ගමන් කිරීම අනිවාර්යයි. ඉතින් මේ හේතුව හින්දා සී ගුවන්තොටුපළේ තනි වෙනවා. ගුවන් යානයකට යාමට නොහැකුව. හැබැයි එතනදී සීට මතක් වෙනවා ගුවන් යානාවක සැකසීම පිළිබඳව විස්තරයක්. ඉතින් ඒ අනුව එයා එතන ඉන්න කළමනාකාරවරයාට ඔප්පු කරලා පෙන්නනවා Tamanට තනිව ගුවන් යානාව ගමන් කිරීමට පුළුවන් කියලා. ඉතින් ඊට පස්සේ ගුවන් යානාවට යන්න සීට අවසර ලැබෙනවා. පසුව එයා MIT කැම්පස් එකට යනවා. ඉතින් MIT කැම්පස් එකේ නිලධාරීන් අන්ධ පුද්ගලයෙක් වෙනුවෙන් සැකසූ විශේෂ පොත්පත් උපකරණ ආදී ශ්‍රීකාන්ත ලබා දෙනවා. ඉතින් මේ ලැබෙන හැම දෙයක්ම සීට ලැබෙන්නේ ශිෂ්‍යත්වයක් විදිහට තමයි හම්බෙන්නේ. ඉතින් IT පැත්තෙන් යාළුවෝ ගොඩක් එක්ක තවත් විශේෂ ඥාන ළමයෙකුත් එහිදී සීට මුණ ගැහෙනවා. ඒ විතරක් නෙමෙයි. එහිදී සද්ද හැන බෝලයක් උපයෝගී කරගෙන බේස්බෝල් ගහන්නත් සීට පුළුවන් වෙනවා. ඉතින් ශ්‍රී කැම්පස් එකේ බේස්බෝල් ටීම් එකට ක්‍රීඩා කරනවා. අර විශේෂ ඥාන ළමයා පසුව ශ්‍රීගේ පෙම්වතිය බවට පත් වෙනවා. උපාධිය ලබාගත පස්සේ ශ්‍රී නැවත ඉන්දියාවට තම මව් රටට එනවා. එත එයාගේ බලාපොරොත්තුව වෙන්නේ අන්ධ පුද්ගලයන්ට. ඉතින් ශ්‍රී අන්ධ පුද්ගලයාට ඉගැන්වීම් කටයුතු සිදු කරනවා. ගොඩක් කට්ටිය එනවා මෙතනට. හැබැයි ටික කාලයක් ඇද්දී කට්ටිය එන එක නතර වෙනවා. ඉතින් ඒකට හේතුව තමයි සුසුකම් තිබුණත් අන්ධයට රැකියා දීමට අනිත් අය කැමති නැතිවීම. එයාලට වක්කීමක් ගන්න බැරි පිරිසක් විදියට තමයි මෙයාලා එයා දිහා බලන්නේ. ඉතින් මේකෙන් පස්සේ ශ්‍රී උත්සාහ කරනවා ප්‍රතිචක්‍රිය කරන ලද කඩදාසි කම්මලක් ආරම්භ කරන්න. ඉතින් එයාගේ මේ ව්‍යාපෘතිය සැලැස්ම එයා ව්‍යාපාරිකයන් කීප දෙනෙක්ටම ඉදිරිපත් කරනවා. හැබැයි කවුරුවත් මේකට වැඩි උනන්දුවක් දක්වන්නේ නැහැ. එයාලා මේ ව්‍යාපෘතිය අතර ගණන් ගන්නවත් නැහැ. ඒ වෙනුවට එයාලා ශ්‍රීට කියනවා. ඉතින් ඊට පස්සේ ශ්‍රී යනවා ජනාධිපතිවරයා හම්බෙන්න මෙයාගේ අදහස ඇහුවට පස්සේ ඔව් කියනවා ඉතාමත් හොඳ අදහසක්. මට පුළුවන් විදිහට මවට මම උදව් කරන්නම් කියලා. එහෙම කියලා ජනාධිපතිවරයාට යම් මුදලක් ලියපු චෙක් පතක් දෙනවා. ඒත් මුදල් ආයෝජන ප්‍රමාණවත් නොවන නිසා තවත් ආයෝජකයෙක් හොයාගෙන සීට සිද්ධ වෙනවා. ඉතින් එතනදී තමයි සීට රවි හම්බ වෙන්නේ. ඒ විද්‍යුත් රවිට ඉලෙක්ට්‍රික් බයික් වලට ආයෝජනය කිරීමට අවස්ථාවක් හම්බෙලා තියෙනවා. ඉතින් රවි අහනවා ශ්‍රීගෙන් මම ඔයාගේ ප්‍රොජෙක්ට් එකට ඉන්වෙස්ට් කළ යුත්තේ ඇයි? මම මෙතරම් ලාභදායී ලාභ ලැබිය හැකි ප්‍රොජෙක්ට් එකක් තිබියදී ඔයාගේ ප්‍රොජෙක්ට් එකට ඉන්වෙස්ට් කරන්න ඕනේ කියලා රවි අහනවා. එතනදී ශ්‍රී කියනවා තව වසර 5කින් ඔය බැටරි වලට දාන්න වෙන්නත් පරිසරයට. එතකොට මොකද වෙන්නේ කියලා. කොහොම හරි ශ්‍රීගේ ප්‍රොජෙක්ට් එකට ඉන්වෙස්ට් කරන්න රවි කැමති වෙනවා. ඊට පස්සේ මෙයාලා වහලා දාන ෆැක්ටරි එකක් මිලට අරන් ඒකේ බෝලන්ට් කියලා නම දාලා කඩදාසි ප්‍රතික්ෂේපණය කරන්න පටන් ගන්නවා. මේ කඩදාසි වලින් බෑග්, සුබපැතුම්පත්, පිටකවර වගේ ඒවා හදන්න පුළුවන්. ඉතින් කම්මල්ල විවෘත කරන්නේ සීගේ තාත්තා හරිම සතුටුයි. අඳ වුණත් තම පුතාගේ වැඩ දැකලා. ඉතින් යාලට පළවෙනි ඕඩර් එක ලැබෙනවා. යාල එකට වැඩ කරගෙන ඉන්න ගම එකපාර කර්මාන්ත ශාලාවේ විදුලි බලය විසන්ති කරන්න විදුලි බල මණ්ඩලය කටයුතු කරනවා. ඒකට හේතුව වෙන්නේ කලින් ව්‍යාපාරිකයා ලොකු විදුලි බිලක් නොගෙවා ඉඳලා තියෙනවා. ඉතින් මේ ෆැක්ටරි එක ගද්දී මෙයාලට ඒක අහුවෙලා නැහැ. ඉතින් විදුලි බිල ගෙවනකම් නැවත විදුලිය දෙන්න බෑ කියලා මෙයාලා කියනවා. ඉතින් ශ්‍රීකාන්තව අඳුරන පියන් කෙනෙක් ශ්‍රී ගැන කිව්වහම යම් අවස්ථාවක් දෙන මැනේජ්මන්ට් එක එකඟ වෙනවා. එකඟ වෙලා නැවත විදුලි සැපයීම ලබා දෙනවා. ඉතින් කර්මාන්ත ශාලාවේ වැඩ කරන නැවත පටන් අරගෙන යනවා. සහ තවත් කර්මාන්ත ශාලාවක් පටන් ගන්න ශ්‍රී උත්සාහ කරනවා. මේකට හේතු වෙන්නේ එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී ශ්‍රීව පහත හෙළලා එක්තරා මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයක් නිසා ශ්‍රීගේ හිතේ රවි ගැන ඇතිවෙච්ච ද්වේෂාගත සිතුවිල්ලයි. ඉතින් ඒකට රවි එකඟ වෙන්නේ නැහැ. ඔව් කියනවා අපි තාම අලුත් එකකට යන්න තරම් ශක්තිමත් නැහැ. ඒක නිසා දැම මේ තීරණය ගන්න එපා කියලා. එතකොට ශ්‍රී කියනවා මට ඒක කරන්න පුළුවන්. මම කරලා පෙන්නන්නම් කියලා. ඉතින් මෙයාලා අලුත් කර්මාන්ත ශාලාවේ වැඩ පටන් ගන්නවා. ණයට සල්ලින් දෙන්නම් කියලා තමයි ඉඩමක තමයි මෙයාලා වැඩ පටන් ගන්නේ. ණයට ගත ඉඩමක ගිවිසුමේ හැටියට මාස 3කින් මුදල් දෙන්නම් කියලා තමයි මෙයාලා ඉඩම මිලට ගන්නේ. එක දවසක රවි කර්මාන්ත ශාලාවට ඉදී දකින්නවා ප්‍රාදේශීය മന്ത്രിවරයා ෆැක්ටරි එකට ඇවිල්ලා යනවා. ඉතින් ශ්‍රීගෙන් ඇහුවම ශ්‍රී කියනවා මට මේ පාර ඡන්දය ඉල්ලන අවස්ථාවක් දෙන්නයි තුමී ආවේ කියලා. එතකොට රවි කියනවා ව්‍යාපාර වලට දේශපාලන ගාව ගන්න එපා. එයා ඔයාගේ අන්ධභාවයෙන් ප්‍රයෝජන ගන්නයි හදන්නේ. ඒවට අහු වෙන්න එපා කියලා. හැබැයි ශ්‍රී ඒ උපදේශ ළමයකට ගණන් ගන්නේ නැහැ. ද්වේෂය නිසා ශ්‍රීගේ සී කල්පනාව දැන් අඩු වෙලා තියෙන්නේ. ඉතින් ශ්‍රී දේශපාලනඥයෙක් වගේ අඳින්න රැස්වීම් වලට යන්න පටන් ගන්නවා. ෆැක්ටරි එකේ වැඩ අතපසු කරනවා. ඉතින් ෆැක්ටරි එක පාඩු ලබනවා. ගත්ත ණය ගෙවා ගන්න බැරි වෙනවා. ඉඩමේ අයිතිකාරයා ණය මුදල ඉල්ලද්දී ෆෝන් එකට පවා ආන්සර් නොකරපු ශ්‍රී ඉඩමේ අයිතිකාරයාට කියනවා මට තර්ජනය කළා කියලා පොලිසිය පැමිණිලි කරනවා කියලා. ඉතින් මේ ගැන අහපු රවිගේ හිත රිදෙන විදිහට කතා කරලා තමයි ශ්‍රී යන්නේ. ඉතින් දිගින් දිගටම ඉඩමේ අයිතිකාරයා සල්ලි ඉල්ලද්දී ශ්‍රී දේශපාලන බලය පාවිච්චි කරලා ඔහුව එලවන්න පොලිසිය පාවිච්චි කරනවා. මේවාට ඔහුට උදව් කරන්නේ අර දේශපාලන නායිකාව. ඉතින් Tamanට පොඩි කාලේ ඉඳන් බලාගත්තු දේවිකා මිස් ගියේ පවා හිත රිදෙන තරමට කතා කියන ශ්‍රීපත් වෙනවා. ඉතින් එහෙම කියලා යන්න හදද්දී ශ්‍රී පුටුවක පැටලලා වැටෙනවා. එතකොට දේවිකා මිස් කියනවා ඔයා වටේ ඉන්න අය ගැන සැලකිලිමත් වෙන්න. එයාලා ඔයාගෙන් ප්‍රයෝජන ගන්නයි හදන්නේ. නැතුව ඔයාට උදව් කරන එක නෙමෙයි එයාලගේ පරමාර්ථය කියලා. මේ කතාව හිතට වැදුන ශ්‍රී දේශපාලන වැඩවලින් ඉවත් වෙනවා. නැවත ෆැක්ටරි එකට අවධානය යොමු කරනවා. රවි සහ දේවිකා මිස් කියන සමාව ගන්නත් ශ්‍රී අමතක කරන්නේ නැහැ. ඉතින් අවසානයේ ශ්‍රීට පුළුවන් වෙනවා හොඳම ආබාධිත ව්‍යවසායකයාට හිමි සම්මානය ලබා ගන්න. සම්මානය ගෞරවපූර්වක ලබාගත් ශ්‍රී කියනවා මට මේ සම්මානය අවශ්‍ය නැහැ. කරුණාකර නැවතේ ලබා ගන්න. ආබාධිත පුද්ගලයෙක් හැටියට නොවේ ව්‍යවසායකයෙක් හැටියට ව්‍යාපාරිකයෙක් හැටියට ආබාධිත පුද්ගලයන්ව සමාන කරලා යම් කිසි දවසක මේ සම්මානය මට දෙනවද? අන්න එදාට මම මේ සම්මානය බාර ගන්නවා කියලා. ඉතින් ශ්‍රී ඊට පස්සේ හොඳ ගයක් එමත් හදා ගන්නවා එයාලට ඉන්න. ඉතින් අන්ධ පිරිස් ගොඩකට රැකියා අවස්ථා ලබා දීපු පුද්ගලෙක් විදියට පසු කාලයේදී ශ්‍රී ඇගීමටත් ලක් වෙනවා. ඉතින් හොඳ කතාවක් බෝරින් නැතුව අවසාන වෙනකම් බලන්න පුළුවන්. ලස්සන ෆිල්ම් එකක්. සත්‍ය සිදුවීම් පදනම් කරගෙන නිෂ්පාදිත චිත්‍රපටයක්. වැඩි විස්තර Google එකෙන් සර්ච් කරලා බලන්නත් ඔයාලට පුළුවන්. ඉතින් ආරාධනා කරනවා අපේ channel එකට එකතු වෙන්න. අපේ channel එකට subscribe කරන්න. එහෙනම් සුබ දවසක් හැමෝටම. ජය වේවා.